கலை நிகழ்வுகள் அப்படின்னு குரிஸ்தியான கதாகரா. இது வந்து மெடிடேஷன் போல கிரியேட்டிவ்ஸாக விளக்கம் வந்து கதாகரா. டேட்டாபேஸ் கிட்ட அந்த தியூஸுக்கு என்ன கிரியேட் பண்ண மியூட்டேஷன் கிரியேட்டிவ்ஸாக விளக்கம் வந்து கதாகரா. தென் அப்டேட் யூஸை யூஸர்க்கு டீட்டெயில்ஸ் அப்டேட் கிடைக்கும் வந்து டாட் இமெயில் வலிங் கீழே போய் தான் பாருங்கள். டாபிஸ் எல்லாமே சிக்கிமா டைப் டேஸ் சொல்லிட்டாங்க. இன்னைக்கு அப்படி மியூட்டேஷன் தான் மீ கிரியேட் அப்டேட் டெலிட் கீழ தேவல் கிடாங்க. இன்னைக்கு அப்படி மேகிட்ட வெளியில் அப்படி மேகல் தேவும் அப்டேட் அப்டேட் யூசர் நேம் கீழே லீலா அப்படி மேகிட்ட இன்புட் டேப் வேணும்னு මොකද අපි ID එකයි අර්ජුන් නේම් එකයි දෙන්න ඕන user key user name එක අප්ඩේට් කරන්න. අපි මේකට හදමු එකක් අප්ඩේට් user name input කියලා හදමු. ඊට පස්සේ return කරන්න ඕන user. ඊට පස්සේ අපි මේක හදා ගන්න ඕන. ඒකත් අපි අර කලින් හද ක්‍රියේටිව්ස් හද ක්‍රියේට් කරන ඉන්පුට් අප්ඩේට් යූස් ඉන්පුට් ID ඒක ටයිප් එකත් අපි ID කියලා දෙන්න ඕන. ඒක GraphQL වලින් දෙන ID ටයිප් එක. පස්සේ new user name කියලා දෙන්න. new user name ඒක string. මෙන්න මේක තමයි කන්ටක් දුන්නේ. අනිවාර්යෙන්ම මේක වෙන්න ඕන. හරි. දැන් අපි රිසල්ට්ස් වලට ගිහිල්ලා බලමු මේකේ ටික හදාගන්න. අපි රිසල්ට්ස් වලට ආවා. එකත් අපි කරන්න ඕන ඉවරෙම මියුටේෂන් ඇතුලේ mutation වල ඇතුළේ තමයි මේක කරන්න ඕන අනිවාර්යෙන්. අපි අරක copy කරලා තමයි මෙන්න මේක update user name මතේ මේකත් අපි front end එකේ pass කරන value එක නිසා අපි අනිවාර්යෙන්ම මෙතන ආ වලින් ඒ ඩේටා ටික අපිට ගන්න ඕන. parent තන ආ අපි අපි අපිට වෙන ID එකයි new user name එකයි අපි ඒක ගන්න ආන්සර් එක අපි ඒක ගන්න මේ ආකාරයට ID සමාන args dot input dot id plus a const new username username input input dot new username කියලා අපිට ඒ දෙක වැරදි දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම
අපිට තවත් විදිහක් තියෙනවා මේක පාස් වෙන්න ගන්න. අපි මේ ආකාරයට ගන්නවා කොන්ස්. සමානයි arcs dot input කියලා තියලා අපිට මෙතනින් ඒක වෙන වෙනම ගන්න පුළුවන්. ID කරනවා. New username විතර ගන්න පුළුවන්. ඒක line දෙකක් යනකොට try කරයි password. හරි දැන් අපි ගැලස් දෙක අරගෙන තියෙන්නේ. දැන් අපි user list එක ගමු. user list කියන්නේ අපේ database එක local database එක for each ගමු. right කරමු අපි user ගමු එකේ user user අරගෙන if user.id id සමාන නම් අපේ arcs වලින් අපු id එකට සමාන නම් විතරක් user name එක user ke dot user name එක සමාන කරමු new user name එකට. new user name එකට ඊට පස්සේ අපි අපිට අලුතෙන් ලැබෙන user ව සමාන කරන්න ඕන. මොකද මෙතනින් අපි ඇදී මේක අවශ්‍ය වෙන නිසා අපි එලින් කතා කරමු. let let කියලා user update කරලා user update කියලා අපි මෙතන user updated සමාන කරනවා user update. අපිට මෙතනින් අපිට මේ user update කියන පාච් කරන්න පුළුවන්. ඒ වගේ අපි return කරමු. return කරමු user updated කියන එක. එතකොට අපිට හදිස්සියෙන් මේ if එක true නැතුව කියන්නේ ID එක සමාන නැතුව තියෙන database එකේ ID එකකට අපිට මෙතන return කරන්නේ null value එක. ID එක database එකේ value එකට සමාන වුණොත් අපිට මෙතන user ke user name එක update කරනවා වගේම user අලුත් user එක user updated කියන එකට දානවා user ගේ අලුත් data. ඒක තමයි return කරන්නේ මෙතන. අපි මේක සේව් කරමු. සේව් කරලා බලමු. ප්‍රශ්න තියෙන්නේ නැහැ. ප්ලේග්‍රවුන්ඩ් එකට යමු. හරි. අපි බලමු දැන් අපි කලින් කරපු වීඩියෝ එකේ විදිහට get all users query කරගෙන බලමු. මේකේ user name එකක් ගමු. name එකයි user name එකයි name එක තමයි.
හරි. John ගේ user name එක John. Name එකත් John. අපි මේක වෙනස් කරලා බලමු. අපි මේක වෙනස් කරන්න. Mutation වල update user name ඒකේ input update user name input කියන එක ගන්න එක ඇවිද තියෙන තැන කිව්වදී අපිට පෙන්නන්න පුළුවන් type case වල තියෙන update user name මෙතනින් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒකට අපිට දෙන්න අවශ්‍යලා තියෙනවා මොකද ID එකයි user name එකයි අපි දැන් මේකේදී අපි update කරන්න යන්නේ පළවෙනි එක. එතකොට ID එක ID key string එකක් නෙවෙයි. ID key string එකක් නෙවෙයි ඒ නිසා මෙහෙම දෙන්න පුළුවන්. අපි අලුත් user name එක join කියන්නේ. අපි මේකට දැමු චන්දර කියලා දෙමු. හරි අපි එකේදී return වෙන එක අපි ID එකයි user name එකයි බලනවා return වෘතෙන් එන user name එක ඒත් එකම ID අපි මේකට name එකක් දෙමු එතකොට අපි name එක John කියලා බලන්න මේ ID එක එක user name එක තමයි තියෙන John එක අපිට අලුතලා පෙන්නන චන්දන බලමු අපේට update user name නාල් කියලා පෙන්නන අපි බලමු මෙතන update වුණාද කියලා මොකද ප්‍රශ්නේ බලමු අපි අපිට ප්‍රශ්නේ තිබුණේ අපිට කලින් වගේම ID එක ආර්ට්ස් වලින් ආවට පස්සේ අපිට ID එක ඉස්සින් එකක් විදියට තමයි අපිට තියුනේ ඉතින් අපි string value එක number එකක් කරලා තමයි අපිට මෙතනදී මොකද අපිට අපේ database එකේ ID එක තියෙන්නේ number එකක් විදියට ඒක තමයි මෙතනදී ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි දැන් ඉහලා බලමු ID එක string එක නතුව අපි මෙහෙම දිනවා හරි අපිට user name එක චන්දර වලට වෙනස් වෙලා තියෙන බලා ගන්න පුළුවන් John ගේ අපි මෙතන get all users බලමු හරි එතනත් අපිට user name එක වෙනස් වෙලා තියෙනවා අපි බලා ගන්න පුළුවන් අපි update එක දැන් කරා අපි ඊළඟට delete එකට යමු අපි මේකෙත් අපි පටන් ගන්න titles වල mutation කියන තැනින් mutation නැතරේ මේක පටන් ගන්න අපි ඒකට delete user ID දැන් මේකට වෙන මුකුත් details ඕනේ නැහැ අනිත් අවශ්‍යම දේ තමයි ID එක අපි ID එක දුන්නා ඊට පස්සේ return කරනවා user අපි දැන් server වලට ගිහිල්ලා අපි ඉතුරු වැඩේ කරා අපි මේකත් mutation වල තමයි කරගන්නවා මෙතනට අපි අතන හදාගත්ත එක මොකද
Aku coba konten lagi ini lagi biarkan ini saya user ge ID එක සමානද බලනවා අපි අක්ෂරින් අපු ID එකට ඒක තියෙනවා කියලා ගන්නවා අපිට අක්ෂරින් ඉති string value එකක් විදිහට එන්නේ අපිට අනිවාර්යෙන්ම int එකක් කරගන්න ඕන එතකොට අපි number එකක් කරගත්තා ඊපස්සේ return කරනවා return null කියලා අපි return කරනවා මොකද ඒ ටිකක් user කෙනෙකුට වත්තු අපිට අවශ්‍ය වෙන්නේ නැති නිසා අපි මේක save කරනවා දැන් බලමු error එකක් එනවා කියලා නෑ දැන් ඒක බලා ගන්න නේ ඊට පස්සේ අපි Layout එකට ගියලා අපි බලමු මේකෙදි අපි query name mutation ගන්නෙ delete user ඒක ඒක අපිට ආයෙම මෙතනින් ඒක දෙනවා ඊට පස්සේ delete user id එක දෙනවා ඒක ඒක type එක id එක ඉතින් delete user return කරන්න කියලා දෙන ID එක බලමු අපි පළවෙනි user වයින් කරනවා user name එක එහෙම චන්දන තියෙන අපි delete user එකට එක දීලා delete user බලමු හරි අපිට delete user නම් කියලා වැටෙනවා බලමු පළවෙනි user දැන් අපි database local database එකේ නැද්ද කියලා මෙන්න මේ user අපි ආයෙ run කරලා බලමු අපිට බලා ගන්න පුළුවන් පළවෙනි එක නැතුව 2 3 4 හා කියන values අපිට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපේ delete එක වැඩ කරලා තියෙනවා අපේ mutation query ටික ඉවරයි අපි ඊට පස්සේ subscription වලට ගිහිල්ලා බලමු මොකද ඒකේ වෙන්නේ කියලා. දැන් හරියට හදන්නේ subscription පෙන්නන එකම subscription එකම අපි දැන් තියෙන්නේ local MongoDB එක local මේ fake data තියෙන්නේ database එක අපි දැන් අතන database MongoDB එකේ භාවිත කරලා GraphQL වලින් subscription කරන්න අපි npm init dash y දීලා package.json file එක කරනවා මේකට පැකේජ් කීපයක්ම පාවිච්චි කරනවා අපි ඒ ටික ඉස්සලම ගමු මෙතනින් අපි ඉස්සලම Apollo server npm එක අපිට ගන්න ඕන ඒ වගේම GraphQL
QL ඒකත් අපි දාගමු මෙතනට දාගමු ඒ දෙකින් ස්ටෝර් කරලා ඊට අමතරව අපිට GraphQL subscription mongos කියන තව දෙකක් ගන්න තියෙනවා අපි තව දානවා GraphQL QL subscription kira 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 nona kira mari make a graph QL subscription make nam tawa ekak ganna dena mongos kira ඊට අමතරව තව අපිට කීපයක් දාගන්න තියෙනවා අපි මේකට add copy වෙන QL tools කියලා හරි අපිට මේක තමයි ගන්න ඕන මේකක් තමයි තව එකක් තියෙනවා ඒක subscription transport database ඉන්ස්ටර් ජේස් එක තමයි අපොලෝ සර්වර් එක හෝල්ඩ් කරගෙන ඉන්නේ අපි ඊට නිසා නම් index.js කියලා දෙන්න ඕන මෙතනට අපි දැන් index.js ෆයිල් එක හදාගමු index.js හරි අපි index.js එකේ අපි asynchronous function එක හදාගන්නවා
මේකට ඉන්දියටත් ෆන්ක්ෂන් පස්සේ අපි ෆන්ක්ෂන් එක කෝල් කරන්න වෙතයි. අපි මෙතන අපිට ඉම්පෝට් කරගන්න තියෙන ඒවා ටික අපි දාගමු. කොන්ස්ට් ඉස්සලා අපි එක්ස්ප්‍රස් කරනවා. ඊට පස්සේ අපිට subscription server එක තියෙන එක ඒ කියන්නේ create server එක අපි http මගේ දාගන්නවා const සමානයි require http create client and create server executable schema එක මේ හදන්නේ මෙතනින් ඒ කියන්නේ type dir එකයි resolver එකයි අපි ඒකට make executable schema එක ගන්න at graphql tools අලියා සිමාකේ මේකත් ඉම්පෝට් කරගමු. හරි. අපි ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන දේවල් අපි කතා කරමු. ඒකදී const app සමානයි express කියලා තමයි. ඊට පස්සේ const HTTP server HTTP server සමානයි create server කියලා එකක් පස්සේ type dev resolver දාගන්න මතකයි ඒක const schema සමානයි make executable schema හරි ඒකට අපි type dev දෙමු අපි දැන් තවම type devs නෙවෙයි resolvers නෙවෙයි define කරලා නැහැ. ඒක අපි ඉස්සරහ define කරමු. දැන් අපිට අවශ්‍ය නෝ GraphQL server එක subscription වැඩ කරන්න subscription server එක. මේක subscription transport AWS කියන එකේ අපිට ගන්න ඕන එක.
Terima kasih.
लगे कि अभी देन अभी इलाका फंक्शन थी कि आपके पास जाने सब टॉप ऑप्शंस यहाँ पे मैं अपना सर्वे का रिपोर्ट कर रहा हूँ। ठीक है अभी मैं अपना सर्वे का अपनी ट्रेनिंग हटा रहा हूँ। දැන් දී අපිට අපි කලින් හදාගත්ත ස්ට්‍රීම් එක පාවිච්චි කරනවා. ඒ වගේම සබ්ස්ක්‍රිප්ෂන් එකට අදාළව අපිට ප්ලගින්ස් පාවිච්චි කරන්න ඕනේ මෙතන. ඊට පස්සේ asynchronous function දෙකක් එක return kakak pada tahapkan dulu kita ini tidak pada tahapkan dulu ini HTTP survey ke saya itu nih stuck di ke handle keran lo ini ke bawah C no dan api ya api di survey ke start keran lo keran menitan dia mereka nih lari ya wait kak wait orang buka tapi udah synchronous function yang kak ya jadi server dot start 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 dikit aja dong hari mereka nih lari karena nona middle ya pasti karena kali කනෙක් කරන් දේව කරන්න කලින් සවරි ස්ටාර්ට් කරන්න එක අවශ්‍යයි. හරි. ඊට පස්සේ මිඩල් එක අපි තාගමු. ඊට පස්සේ වැඩ ටැප් ලයින් මිඩල් එක. ඒක දැන් අපිට පුළුවන් අපේ ඩේටාබේස් එක කනෙක් කරන්න. ඊට පස්සේ අපි ලිසන් කරමු පොඩ් එක. දැන් අපි මොකද ඉම්පෝට් කරගමු. රික්වයර් කරගමු. හරි. දැන් අපිට ඩේටාබේස් එක කනෙක් කරගන්න පුළුවන්. Mongoose pasti kalah, mongoose dot connect. Di lah apa URL yang kita udah nang apa mau DB ke connect kerjaan pun lah. Mongoose dot connect apa URL yang kita. Itu pas ya apa ya connect tuh nanti kita balangan pun lah apa console log kita dal di bawah. Itu racing mau apa balangan pun lah. ඊට පස්සේ අපි පෝට් එකක් දෙන්න ඕන අපේ එකට අපේ මෙස් වේරාවේ පෝට් 4000 දෙමු පෝට් 4000 ඊට පස්සේ අපේ HTTP සර්වර් එක විසින් කරන්න දෙමු අදාළ පෝට් එකත් එක්ක දැන් දෙත් අපේ පෝට් එක හරියට කරනවද බලන්න අපේ කන්සෝල් එකට තවට අපිට බලා ගන්න පුළුවන් අපි පෝට් එක ලිස්ට් කරනවද කියලා.
අපි දැන් අපේ database partitions අපිට models කියන එක අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒකදී අපි සාමාන්‍ය අපේ database එකේ තියෙන types ටික දාගෙන තියෙන්නේ. ඊට අමතරව අපි types.dev.js කියලා ෆයිල් එකක් හදුවා. තව resolvers.js කියලා ෆයිල් එකක් හදුවා. ඊට පස්සේ අපි ඉස්සල්ලාම අපි කලින් කියා වගේම ඉස්සල්ලාම අපි මේ types.dev.js එකට ඒකෙදී අපි GQL ආගන්න ඕන require කරලා Apollo server එකේ ඒ GQL වල ඇතුලේ තියෙන කෝඩ් එක PO GraphQL විදිහට තමයි අපි type කරන්න ඕන කෝඩ් කරන්න අපි එතකොට const Module.exports Kami api selama permutation ni ada. Kami tadi kerana nolak mereka create kerana nolak. Tapi tadi api demo create create post. एक यदि आप ये रूम में कर दिए थे, देन ओना, मतलब ये गुड़ाक वैल्यूज दिए था कालीन के बाकी आप ये रूम में इनपुट किया, कि ये लाइक आ खादा आगे ना, एक अटापी, टाइप ठीक है, देन ओना, तब तो ये रूम के ला, का खादा आगे ना पी एक अटा අවශ්‍ය විදිය වැලස් දෙන්න. තනි අපි මෙතන පොඩි වැඩියක් කරලා තියෙනවා. මේ මියුටේෂන් එක තමයි මේක තාලා. ටයිප් එක දෙන්න ඕන. මියුටේෂන් කියලා. අපි දැන් හදමු රූම් එක. රූම් එක යථාම අපිට ටයිප් එකක් විදිහට ඒක හදන්න ඕන. රූම් ඉන්පුට් එක අපි කලින් විදිහටම ඉන්පුට් එකක් විදිහට හදන්න. නැත්නම් දැන් ටයිප් එක රූම් එකක් විදිහට හදද්දී අපි කලින් කරපු විදිහටම අපි මේකදී Gracias.
එකක් ටයිප් නෙවෙදිල් දෙන එක අපි හදන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ දෙකත් අපි මෙන්න හදාගමු. හරි. මේ මැසේජ් එකට මැසේජ් එක තුරුම් සෙක්‍රටරි රූල්ස් එකත් අපි හදාගත්ත. දැන් අපි තව එකක් තියෙනවා. ඒ තමයි තුරුම් ඉන්පුට් කියන එක. තුරුම් ඉන්පුට් කියන එකත් ටයිප් කරලා විතරද අපි මේක හදාගන්න ඕන. අපිට මෙතනදී හදාගන්න ඕන ඉන්පුට් ටැග් විදිහට. මොකද මේකට ඉන්පුට් ටැග් විදිහට තමයි මේක දෙන්න ඕන. හරි. ඒක හරි. අපිට දැන් ඊට පස්සේ රිසෝල්වර් එකට ගිහිල්ලා ඊට රෙටි කරගන්න පුළුවන්. අපි මෙහෙමම සබ්ස්ක්‍රිප්ෂන් මුත් හදාගමු. ටයිපර්ස් වල එකත් අපි මියුටේෂන් කුවරි වගේම ටයිප් සබ්ස්ක්‍රිප්ෂන් මෙසේජ් ක්‍රියේටර්. අපි මෙසේජ් එක ක්‍රියේට් වුණාම අපි ඒක දෙන විදිහට හදමු. මෙසේජ් ක්‍රියේටර් අපිට රිටර්න් කරන්න ඕන මෙසේජ් රූම් ක්‍රියේටර් කියලා දෙමු අපි මේකට. Create it. මෙතන පාවිච්චි කරන්න අපි ඉස්සලා අපි කරෙන්න මියුටේෂන් වලට යන මියුටේෂන් සහ සබ්ස්ක්‍රිප්ෂන් මියුටේෂන් මොඩියුල්ස් ගන්නවා. මොකද මෙතනදී තමයි ක්‍රියේට් කරන කොට අපිට අනිවාර්ය මොඩල්ස් මොඩියුල්ස් ඕන වෙනවා. ඊට පස්සේ අපිට සබ්ස්ක්‍රිප්ෂන් වලට අපිට මොන පත්සක් කියලා එකක් මේ ගමන් අපිට අරගෙන ගන්න පුළුවන්.
ඒක අපි මේ ලොකට දාගෙන තියෙන්නේ graphql subscription require graphql subscription PubSub mutation වල අපේ creatives create room එක හදාගමු. අපි mutation වල create post කියලා එකක් හදා ගන්න ඕන. මොකද මෙතන තියෙන create post එක අපි මෙතන හදා ගන්නවා. ඊට පස්සේ ආක්ෂරයට අපි අක්ෂරයෙන් data අරගෙන ඒ data අලුතෙන් room එකක් විදිහට create කරගන්න ඕන. create post කියන ගත්තා ඒකෙදි asynchronous data අපි මේක තියාගන්නේ pass වලින් තමයි අපි use front end එකෙන් දෙන user දෙන details තියාගන්නේ arx මගේ arx.row ඒ group එක පාවිච්චි මොකද මෙතනදී අවශ්‍ය වෙන නිසා මොකද මෙතනදී අපි රූම් කියලා දාලා තියෙන නිසා ආක්ස් ඩොට් රූම් අනිවාර්යෙන් දෙන්න ඕන. එතනදී අපිට මේ සියල්ලම යූසර් දෙන මේ ඩේටා සියල්ලම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ රූම් කියන මොඩල් එක ඇතුලේ අපි new මොඩල් එක ඇතුලේ අලුතෙන් එකක් හදා ගන්නවා. මේ අලුත් ඩේටා දීලා ඒ ඩේටා අපි සේව් කර ගන්නවා ඩේටාබේස් එකට. ඩේටාබේස් එකට සේව් කරගත්තට පස්සේ අපි රිටර්න් කරනවා රූප් කියන රූප් කියන එක රිටර්න් කරනවා. ඒක තමයි අපි අලුතෙන්ම හදපු රූම් එක. දැන් අපි මේ mutation එකේ create post වලම අපි කියලා තියන ඕන මේක subscription නිසා subscription කරන්න කියලා කියලා තියන ඕන. ඒ කියන්නේ අපි room එකක් අලුතෙන් create කරාම අනිවාර්යයෙන්ම පොඩි alert එකක් යවන්න ඕන subscription වලට මෙන්න room එකක් create වුණා කියලා. ඒක කරන්න ඕන අපි create post ඇතුළෙමයි. ඒකට අපි පාවිච්චි කරන PubSub කියන එක sub.publish කියලා. ඊට පස්සේ මේකට යුනික් නේම් එකක් දෙන්න ඕන room කේට. මේක තමයි අපි පළවෙනිදී subscription එකේදී අපි මේක මේ නම තමයි පෙන්නන්න ඕන කියන ඕන. අපේ room එක save වුණාට පස්සේ අපිට subscription වලට alert එකක් දෙන්න ඕන. මෙන්න room එකක් create වුණා. ඒ room එකේ data තමයි මේ මෙතනින් පෙන්වන්නේ. මේ room created කියන එක ගත්තොත් අපි room created එක අපි මෙතනදී හදුවා. ඒක තමයි අපි මෙතනට දෙන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි subscription වලට ගිහිල්ලා iterate කරමු. මෙතනදී subscription room created එක අපිට පාවිච්චි වුණේ මෙතනදී. ඒක අපි දෙන්න ඕන mutation වල create post වගේ subscription වල ඒ අදාළ time table එක අපි මෙතන දෙන්න ඕන subscribe. ඊට පස්සේ error function නැත්නම් pubsub async iterator.
අපි බලාගෙන ඉන්නවට mutation වල අලුත් රෝමයක් create වෙනවාද කියලා. ඒකෙදී අපි මේ මම කලින් කිව්වත් වගේ මේ value දෙකම එකම වෙන්න ඕනේ. එතකොට තමයි අපේ අලුත් රෝමයක් create වෙද්දී subtract එකත් වැඩ කරන්නේ. දැන් අපි මේක save කරගමු. දැන් අපි මේ ටික type depth සහ resolver index.js එකට import කරගන්න ඕන මොකද අපිට මෙතන පෙන්නන්න ඕන නිසා. එතකොට අපි const type depth සමානයි require කරන්න අවශ්‍යයි. කොහෙද තිබුණ අපේ types.js විතර දෙන්න අනිත් එක const resolver resolver.js kita pilih dulu. Tapi jangan tak tersel hilang ke kurikal pada dan nona muka dani warin lah. Mutation nol terkali, tapi dia kurikal ke dan nona. Nah, dari mereka kena pulang. දැනට දෙනවා hello එක type එකේ string කියලා අපිට දැනට දෙවි ඇති. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම resolvers වලට ගිහලා මේකේ ඉතුරු මෙට අදාළ දේවල් ටික කරන්න ඕන. mutation වලට mutation, subscription වලට subscription. දැන් අපිට query තියෙනවා. query වලට මේ විදිහටම අපිට දෙන්න අවශ්‍යයි. alright අපිට return කරන්න පුළුවන් return කරන්න hello world හරි අපි save කරා. අපි add කරලා බලමු npm start කියලා. පොඩි error එකක් එනවා. බලමු. අපි
ඇති බලන්න ඕන. කලින් මියුටේෂන් වගේම මේ වෙලාවේ අපි පාවිච්චි කරන සබ්ස්ක්‍රිප්ෂන් මෙතන පෙන්නනවා දැන් සබ්ස්ක්‍රිප්ෂන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකෙදී අපි රූම් ක්‍රියේට් අපි ටයිප් ටෙස්ට් කර අපි ටයිප් ටෙස්ට් කර මේ රූම් ක්‍රියේට් කියලා අන්න ඒක තමයි අපිට මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ රිටර්න් කරනවා name එකයි topic එකයි id එකයි. කවුරු හරි room එක create කරපුවම අපිට name එකයි topic එකයි id එකයි බලාගන්න පුළුවන්. උතර අපිට තව අවශ්‍ය දේවල් තියනවා නම් ඒ ටික බලාගන්න පුළුවන්. හරි අපි බලමු. හරි system කියලා අපිට පේනනවා subscription එක අපි අද රූම් එකක් ක්‍රියේට් කළා බලමු. අපි මෙහෙම හදමු 26 001 කියලා හදමු. ඒක නම ඉන්ද චන්දන කියලා දෙමු. හරි. හරි අපිට බලා ගන්න පුළුවන් ID එක රිටර්න් කරා. ඒ වගේම අපිට සබ්ස්ක්‍රිප්ෂන් වල අපේ values ටික බලා ගන්න පුළුවන් listen කරලා තියෙන නිසා. අපි දැන් බලමු දැන් වෙන process එකකින් අපි කිව්ල බලමු. මේක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මෙතනින් උත් බලමු. local last අපි ඉතරේ අපි දැන් දෙන්නේ 4000. 4000 graph ql to make it මෙතන දෙක අපි අලුත් මම ක්‍රියේට් කරමු. මේ වගේ පෙරතුරු මම ක්‍රියේට් කරමු. මේක JSON එකක් නිසා කම එකක් තියෙනවා. බලන්න. ඉතින් බලන්න. අපි රොම් එක ක්‍රියේට් කරාට පස්සේ අපිට ID එක පෙන්නන්න ඕන. ඊට අමතරව චෙන්නල subscription වල අපිට දැන් data පෙන්නන්නේ එකයි. මේ browser එක create කරාට පස්සේ අපිට තව එකක් පෙන්වනවා. හරි අපිට තව එකක් බලාගන්න පුළුවන්. අපිට ඒක එකම නම දුන්නේ. ඒත් අපිට දැන් දෙකක් වෙනවා. අපි වෙන බ්‍රවුසර් එකකින් අපි මීට ලිසන් කරන බ්‍රවුසර් එක නේද අනිත් බ්‍රවුසර් එක 002 කියලාද
Tokyo දුන්නා පස්සේ අපිට මෙතනින් පෙන්වන ID එක ඒ වගේම ඉතුරු මුළු data ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන් subscription එකම වගේ. මේ විතර තමයි subscription භාවිත වෙන්නේ. අපි මේ playground එක කරන් ටික අපිට content එකේ Apollo client පාවිච්චි කරලා කරගන්න පුළුවන්.